මේ වෙද්දි ෆැට් එක අඩු කරගන්නේ කොහොමද කියලා උගන්වන ගොඩක් YouTube ඩොක්ටර්ස්ලා YouTube නර්ස්ලා අනිවාර්යයෙන්ම ෆැට් එක අඩු වෙනවා කියලා දියුරලා පොරොන්දු වෙන දෙයක් තමයි මේ ඉන්ටර්මිටඩ් ෆාස්ටිං කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේ ඉන්ටර්මිටඩ් ෆාස්ටිං වලින් ඔයාගේ ෆැට් එක අඩු කරගන්න පුළුවන්ද? ඒ වගේම මේ ඉන්ටර්මිටඩ් ෆාස්ටිං වලින් ෆැට් එක අඩු වෙන්නේ කොහොමද? මේක ඔයාට ගැළපෙන දෙයක්ද? එහෙමත් නැත්නම් මේක කරලා අන්තිමට ගෑස්ට්‍රික් හැදිලා නතර වෙන්න වෙයිද ඔයාට? මේ හැම දෙයකටම උත්තර ඔයාට දෙන්න කලින් මුලින් අපි බලමු මොකක්ද මේ ඉන්ටර්මිටඩ් ෆාස්ටිං කියන්නේ කියලා. ඉන්ටර්මිටඩ් ෆාස්ටිං කන්සෙප්ට් එක හරිම සරලයි. ඔයාට දවසට පැය 24ක් තියෙනවා. මේ පැය 24න් ඔයා කාලයක් සිලෙක්ට් කරගන්නවා කන වේලාව හැටියට. ඉතුරු කාලෙදි ඔයා කන්නේ නැහැ. මේක තමයි ඉන්ටර්මිටඩ් ෆාස්ටිං වල බේසික් අයිඩියා එක. ඉන්ටර්මිටඩ් ෆාස්ටිං ටයිප්ස් ගොඩක් තියෙනවා. මේකේ ප්‍රසිද්ධම එක තමයි 16:8 කියන ඉන්ටර්මිටඩ් ෆාස්ටිං ටයිප් එක. මේක කරන්නේ ඔයා පැය 16ක් නොකා ඉඳලා පැය 8ක් කන එකයි. එතකොට මොන කාලය ඇතුළතද ඔයා කන්න ඕනේ, මොන කාලය ඇතුළතද ඔයා ෆාස්ට් කරන්න ඕනේ, මේකට ඔයාට කැමති වෙලාවක් පික් කරගන්න පුළුවන්. ගොඩක් ප්‍රසිද්ධ සහ කොමන්ම ෆාස්ටිං වින්ඩෝස් තමයි උදේ 7 ඉඳන් හවස 3 වෙනකම්, උදේ 9 ඉඳන් හවස 5 වෙනකම්, දවල් 12 ඉඳන් රෑ 8 වෙනකම්, ඒ වගේම දවල් 2 ඉඳන් රෑ 10 වෙනකම්. මේ ෆීඩින් වින්ඩෝස් ඔයාගේ ලයිෆ්ස්ටයිල් එකට අනුව ගැළපෙන විදිහට ඔයාට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒතර ප්‍රශ්නේ තමයි කොහොමද මේ ඉන්ටර්මිටඩ් ෆාස්ටිං වලින් ෆැට් ලොස් එක, එහෙම නැත්නම් වේට් ලොස් එකක් වෙන්නේ කියලා. ඇත්තටම කිව්වොත් ඉන්ටර්මිටඩ් ෆාස්ටිං වේවා වෙන මොකක් හරි ඩයටින් මෙතඩ් එකක් වේවා, මේ ඩයටින් මෙතඩ් එකේ නෙමෙයි ෆැට් එකවත් වේට් එකවත් අඩු වෙන්නේ. ෆැට් එකයි වේට් එකයි අඩු වෙන්න ලෝක සම්මත නීතියක් තියෙනවා විද්‍යාවට අනුව. මේ නීතිය තමයි කැලරික් ඩෙෆිසිට් කියලා කියන්නේ. සරල වශයෙන් කිව්වොත් මේ කියන්නේ ඔයා දවසකට කනවට වඩා එක්ක ඔයා අඩුවෙන් කෑවොත් ඔයාට කැලරික් ඩෙෆිසිට් එකක් හදාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා දවසට කනවට වඩා කැලරි දහනය කරොත් ඔයාට කැලරික් ඩෙෆිසිට් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ જાති දෙකෙන් ඔයා ඉන්ටර්මිටඩ් ෆාස්ටිං කරද්දී ඔයා වෙනදට කනවට වඩා අඩුවෙන් ඔයාට කැවෙන්න පුළුවන්. මොකද දැන් ඔයා කන්නේ එක රෙස්ට්‍රික්ටඩ් කාල පරිච්ඡේදයක් ඇතුළක නිසා. වෙන්දට පැය 10ක් පැය 12ක් තිස්සේ කනවා, දැන් පැය 8ක් ඇතුළත කන නිසා ඔයා වෙන්දට කනවට වඩා කන්නේ අඩුවෙන්. ඒ නිසා මේ කැලරික් ඩෙෆිසිට් එක ඇති වෙලා ඔයාගේ ෆැට් ලොස් එක, ඔයාගේ වේට් ලොස් එක වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට තමයි මේකේ වේට් ලොස් එක වෙන්නේ. එහෙම නැතුව ඉන්ටර්මිටඩ් ෆාස්ටිං කියන්නේ මැජික් වේට් ලොස් මෙතඩ් එකක් නෙමෙයි. මේක කරත් සාමාන්‍ය විදිහට කැලරි ඩෙෆිසිට් එක කෑවත් දෙකෙන්ම අඩු වෙන්නේ එකම ෆැට් ප්‍රමාණයයි. එහෙම නැතුව ෆැට් එක අඩු වෙන, ස්පීඩ් එක වැඩි වෙන විශේෂ මෙතඩ් එකක් නෙමෙයි මේ ඉන්ටර්මිටඩ් ෆාස්ටිං කියලා කියන්නේ. හැබැයි ඒ වුණාට ඔයාගේ බ්ලඩ් ග්ලූකෝස් ලෙවල් එක කන්ට්‍රෝල් කරන්න මේක ගොඩක් වැදගත් වෙනවා. මේක ගොඩක් වාසි වෙනවා. මොකද ඔයා කන්නේ ඉතාමත් කෙටි කාලයක් ඇතුළතයි. ඒතර හැමතිස්සෙම කන්නේ නැති නිසා ඔයාගේ ඉන්සියුලින් එක ස්පයික් වෙන්න තියෙන අවදානමක් නැහැ. ඒ වගේම මේක නිසාට ඩයබීටිස් එන්න තියෙන චාන්ස් එක, ඒ රිස්ක් එක ගොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මේ සෙල්ෆ් ඩිසිප්ලින් හදාගන්න, මං කන්නේ මේ කාලය ඇතුළත විතරයි, ඉතින් එහාට කන්නේ නැහැ. එහෙම තීරණයක් ගන්න එකෙන් ඔයාගේ සෙල්ෆ් ඩිසිප්ලින් එක හැදෙනවා. ගොඩක් දෙනාට එහෙම තීරණයක් ගත්තත් රෑවිදි බඩිකින්නක් එන්න පුළුවන්. ඒ නිසා මේ ෆාස්ට් එක කැඩෙන්න පුළුවන්. සෙල්ෆ් ඩිසිප්ලින් හදාගන්නත් මේ ඉන්ටර්මිටඩ් ෆාස්ටිං ගොඩක් වැදගත් වෙනවා. ඔයා මතක තියාගන්න ඕනේ එකම දේ තමයි ගොඩක් දෙනා එක එක ඇන්ගල්ස් වලින් එනවා ඇවිල්ලා කියනවා මේ ක්‍රමය තමයි ලෝකේ එකම ක්‍රමය. එහෙම කියලාවත් නැහැ. මේ හැම දෙෙම යටත් අර කැලරික් ඩෙෆිසිට් කියන නීතියට. ඉතින් එක 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 ගෝත්‍ර වගේ කට්ටිය දැන් හදාගෙන තියෙනවා. අපි ඉන්ටර්මිටඩ් ෆාස්ටිං සෙට් එක, අපි කීටෝ සෙට් එක, අපි මේ මෙතඩ් එකේ සෙට් එක. මොන මෙතඩ් එක ට්‍රයි කරත් ඔය කැලරික් ඩෙෆිසිට් එක ඇති කරන තාක් ඔයගේ ෆැට් ලොස් එක වෙනවා. මේ මෙතඩ්ස් තියෙන්නේ මේ ඔක්කොම ටූල්ස් ඔයාට මේක ඉක්මනට මේ ගෝල් එකට ඉක්මනට ළඟා වෙන්න. ඒ වගේම දැන් අපි හිතමු ඉන්ටර්මිටඩ් ෆාස්ටිං කරන්න කියලා තෝරගන්නවා. හරි මම ට්‍රයි එකක් දිලා බලන්නම් කියලා හිතා ගන්නවා. එහෙමනම් කොහොමද මේක ස්ටාර්ට් කරන්නේ? මුලින්ම අපි අර ෆීඩින් වින්ඩෝස් වලින් ඔයාට මැච් වෙන ෆීඩින් වින්ඩෝ එකක් පික් කරගන්න. මේ ෆීඩින් වින්ඩෝ එක පික් කරගත්තට පස්සේ ඔයා කන වේලවල ටික, ඔයා දවසට වේලවල තුනක් කනවා නම් ඒ වේලවල තුන මේ කාලය ඇතුළත ස්පේස් කරලා හදාගන්න. වේලවල දෙක නම් කන්නේ ඒකේ විදිහට හදාගන්න. ඉන්ටර්මිටඩ් ෆාස්ටිං කරා කියලා කන දේවල් වෙනස් කරන්න යන්න ඕනේ නැහැ. සාමාන්‍ය කන විදිහටම කන්න පුළුවන්. එතකොට ෆැට් ලොස් වලට ඉදදී කොහොමද ඉන්ටර්මිටඩ් ෆාස්ටිං පාවිච්චි කරන්නේ? හරියටම ඔයාගේ ෆැට් එක අඩු කරගන්න. එහෙම ඔයා කරන්න හදනවා නම් ඔයාට පුළුවන්
ඔබේද කන විදිහටම ඒ කන පැය අට ඇතුළත කාල සතියක් බලන්න බරාඩුවෙන් නැතිවෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ එහෙම නංවාට පුළුවන් එක වේලකින් ඔයාගේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ටිකක් අඩු කරන්න මෙහෙම අඩු කළා ආයෙත් දවස් 4ක් අදී අනිවාර්යෙන්ම ඔයාගේ බර අඩු වෙනවා මේකේ රූල්ස් දෙක තමයි වෙනදා කනවට වඩා අඩුවෙන් කන එක හැමදාම අඩුවෙන් කකා ඉන්න ඕනේ නෑ එක පාරකට අඩු කරගත්තට පස්සේ ඒ අඩු කරපු ප්‍රමාණයෙන් ඔයාට ෆැට් ලොස් එක බලා ගන්න පුළුවන් මේක ටික කාලයක් ගිහිල්ලා ඔන්න අතර වෙනවා එතකොට තමයි ආයෙත් කෑම ටිකක් අඩු කරගන්නේ දෙවෙනි රූල් එක තමයි කන්සිස්ටන්සි මේ මුකුත් වැඩ කරන්නේ නැව එක දිගට කන්සිස්ටන්ට්ලි හැමදාම මේ ප්‍රමාණයෙන් කෑවේ නැත්තම් ඉතින් කන්සිස්ටන්සි තියෙන්න ඕනේ මේ ඕනම ඩයට් එකක් හරියට වැඩ කරගන්න ඒ වගේ මතක තියාගන්න මේක මුලින්ම try කරද්දි intermittent fasting මුලින්ම try කරද්දි ඔයාට gastritis එන්න පුළුවන් ඒ වගේම ඔයාට හිතා ගන්න බැරි අර ඉවස ගන්න බැරි බඩකින්නක් එන්න පුළුවන් ඒ එන අවස්ථාවල මේක ඉවසගෙන මේක ගට් කරගෙන ඉන්න එපා. ඒ වෙලාවට මොකද ෆෘට් එකක් හරි කන්න. මේක ඉඳලා හිටලා කැඩුවට මුලදී පටන් ගද්දි ප්‍රශ්නයක් නෑ. ෆාස්ටිං එක කරනකොට ප්‍රශ්නයක් නෑ. ඔයාලට පුරුදු වුණාට පස්සේ ඔයාගේ බ්‍රේන් හෙල්ත් එකටයි ඒ වගේම ඔයාගේ ගට් හෙල්ත් එකටයි මේක ගොඩක් වටිනවා මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන එක. මේක කල්පනා කරලා බලද්දි අපි කොහෙන් ගියත් ෆාස්ටිං එකක් කරනවා. ඔයා රැට නිදිය ගද්දි ඔයා කන්නේ නෑනේ. ඒකට ඒ වෙල වෙන්නේ ෆාස්ට් එකක්. මේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියන්නේ මේක අපි තා පොඩ්ඩක් ප්‍රෝග්‍රෑම් එකකට දාගන්න ඕ ආ මේ වෙලාව ඇතුළත මම කොහොමවත් කන්නේ නැහැ කියලා විශේෂයෙන්ම ඔයා මේ වෙද්දි ෆැට් එක ගැන ස්ට්‍රගල් කරන කෙනෙක් නෝ ෆැට් එකත් එක්ක ස්ට්‍රගල් කරන කෙනෙක් නෝ හරි ඩයට් ප්‍රෝග්‍රෑම් එකක් හදාගෙන හරි ස්පෙસિෆික් සතියෙන් සතියට ඔයාගේ රික්වයර්මන්ට් එක අනුව ඔයාගේ ඩ්‍රීම් බොඩි එක achieve කරගන්නවා කැමති නම් ඔයාට පුළුවන් මගේ පර්සනල් කෝචින් ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරන්න. ෆස්ට් ලින්ක් ඉන් ද ඩිස්ක්‍රිප්ෂන් ක්ලික් කරලා ඔයාගේ ඩ්‍රීම් බොඩි එක achieve කරගන්න පුළුවන්. ඔයාගේ බඩි ෆැට් එක වේවා, ඔයාගේ අතේ ෆැට් එක, ඔයාගේ කකුලේ ෆැට් එක වේවා මොකක් හරි නිසා. මොකක් හරි ෆැට් එකකින් ඔයා මේ විදිහ මේක අඩු කරගන්න බැරුව ඉන්නවා නම් ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං මේකට ඔයාට උත්තරේ වෙන්න පුළුවන්. ඒ නිසා මේකට try එකක් දීලා බලන්න. දවසක් දෙකක් නෙමේ සතියක් විතර දෙන්න මේකට බොඩි එකට ඇඩ්ජස්ට් වෙන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් කාලෙත් එක්ක ඔයාගේ self discipline හැදුනට පස්සේ ෆාස්ටිං කියලා ඊටින් වින්ඩෝ කියලා එහෙම නැතුව වාට එතකොට හිතන විදිහට වගේ බඩගින්න ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. කැලරික් ඩෙෆිසිට් මේක තමයි ඔයා මතක තියාගෙන ඉන්න ඕන එකම දේ. මොකද හරිම ලේසි ඕනම කෙනෙක්ට මේක තමයි එකම විදිය. පිළේක විකුණලා දාන්න ඒ මේක යට අන්ඩර්ලයින් concept එක තේරුම් ගත්තා නම් ආ මේ කනවට වඩා අඩුවෙන් කෑවෝ එහෙමත් නැත්නම් කනවට වඩා වැඩියෙන් දහණය කරොත් මගේ ෆැට් එක අඩු වෙනවා. ඒ concept එක මම සතියක් නෙමෙයි මාසයක් දෙකක් එක දිගට follow කරොත් අනිවාර්යම රිසල්ට් එක බලා ගන්න පුළුවන් කියන මේ දේ දැනගත්තා නම් මේ දේ තේරුම් ගත්තා නම් ඔයාට හරිම ලේසි වගේ ෆැට් එක අඩු කරගන්න මේ කැලරික් ඩෙෆිසිට් එකක් හරියට හදාගන්න මේක සරලව තේරුම් ගන්න කොහොමද කියලා මම වීඩියෝයක් කරලා තියෙනවා ඔයාට පුළුවන් මෙන්න මෙතන ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලලා මේ කැලරි ඩෙෆිසිට් එක හදාගන්න ඔයාට බොඩි එක ට්‍රාන්ස්ෆෝම් කරගන්න විදි දෙකක් තියෙනවා එකක් තමයි මෙන්න මේ වගේ හීනි එහෙම නැත්නම් ස්ලිම් බැංගකට මාරු වෙන එක. අනිත් ඔප්ෂන් එක තමයි මෙන්න මේ වගේ පොඩ්ඩක් හැඩ. එහෙමත් නැත්නම් අපි මේකට ඒ වගේම ගෑනු කෙනෙක්ට කියන්න පුළුවන් අවර් ග්ලාස් ෂේප් බොඩි